नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। अति गौरवनीय अपगे नायक माहिमपाणन वहांसी वर प्रमुख सदा पूजनीय वंदनीय महासंग्रत्न अवसराय पिंगवत्मेवरुणि श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगवतुनि मे पिंगवशीलु देनाम दम्मे सूदानं वेन्ने लौतुरा बुदुर्जानन वहांसे अपि किरेहि अनुकंपावें देशना कल सद्धर्मेन बिंदक श्रवणे करन्त එනිසා පින්වත් ත්‍රිසත මුලින්ම මතක් කරනවා තමන්ගේ හිත නොඑක් නොඑක් අරමුණු වල දුවන්නට නොදී ඊතාත්ම වූමනාවෙන් ඊතාත්ම ඕනකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා ඒ පින්වතුනි එච්චර වුමනාවක් උත්සාහයක් යොදලා වුමනාවෙන් අපි ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ පින්වතුනි අතීතේ මේ ලෝක ධාතුව තුළ ඕනතරම් සම්මා සම්බුද්ධ ජානන් වහන්සේලා करुण कारणा तेरुं गंड पुलुवं मनुष्य विलक्ति पदिला इंट ऐति ऐति एकम शासनयक्वत आदरिं ऐसुरु नुकल निसा ताम अपिट में ससर दुखाव संकर गंत बेरे होना सिंगुतु ने मना कुट धर्मे सवने क्रांच किया लकियाने मी इपदिमी मेरमी मेरमी इपदिमी ए मी अत दुवन संसार दुख अवसं क्रांच पुलुवां नियम मार्ग उपदेशे तियने මේ සද්ධර්මයේ තුලයි මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට කවදාවත් මේ දුකින් ඈතර වෙන මාවත ලැබෙන්නේ නැහැ මොකක් නිසාද ලෝකයේ කියන්නේ දුක ලෝකයේ ඇතුලේ යම්තාගේ ඇද්ද සියල්ලම දුක ඇතුලේ තියෙනවා दुख ऐतुल्य दुखे मिदिन मावत अत्यंत विधि इतकोट ई दुखी मिदिन मावत किस लोक किसीम तेन कुगे उदव उपकार नैतु අවබෝධ කරගෙන හොයාගෙන හෙලිපෙලි කරගෙන මේ දුක් සහගත ලෝකෙන් එළියට යම් කෙනෙක් යන්නේ නම් සිංහතුනි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලයි පසේ බුදුරජාණන් වහන්සේලයි විතරයි ඒිට මෙහා භවනා කරනකොට වේවා
විශ්වයෙන් පහළ වෙලා වේවා මොන විදිහටවත් කෙනෙකුට නිවන් මඟ ලැබෙන්න විදියක් නැහැ. ඒත් මෙහා හැම කෙනෙක්ම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය භාග්‍යතුන් වහන්සේ හමු වේදීම හෝ ඒ භාග්‍යතුන් වහන්සේ අනුගමනය කරමින් ඒ පෙළදහම පවත්වන්නා වූ දේශනා කරන්නා වූ යම් කිසි කෙනෙකුගෙන්ම අහලම තමයි දුක් නිවා ගන්න මාවත උපදවා ගන්න තියෙන්නේ හදා ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසායි මනාකොට ධර්මය ශ්‍රවණයකට යුක්තේ කියන්නේ දුක් විඳින ලෝකයට මේ ධර්මයෙන් විවර කළ විවෘත කළ බෙදල නොගැඹුරු කළ පෙන්නනවා තම තමන්ගේ ජීවිතයේ යම් දුකක් තියෙනවා නම් ඒ දුක ඇති වුනේ මෙන්න මේ හේතුව මෙන්න මේ වරද නිසායි මෙන්න මේ හේතුව මෙන්න මේ වරද නැති වුනොත් මේ සියලුම දුක් දුම්නසුලින් තමන් නිදහස් වෙනවා ඒ නිසා දුකට අකමැති දුකෙන් මිදීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ විදිහට ජීවිතය තුළ පිළිපදින්නට කියන උපදේශය ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් දුක් දුක ඇතිවීම නැතිවීම නැති කරගන්න මාර්ගය ගැන අසා දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ තමන් තුළින් වැඩපිළිවෙලක් හම්බ වෙන්නේ ඊට පස්සේ. කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්ම ශ්‍රවණයෙන් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඔබට ලැබෙනවා. මෙන්න මේක තමයි දුක කියන්නේ. දුක ඇතිවලා තියෙන්නේ මෙහෙමයි. දුක නැති වෙන්නේ මෙහෙමයි නැති කරන වැඩ පිළිවෙල මෙන්න මේකයි කියලා දැනුමක් දැක්මක් අසා දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔබටම ඔබ කෙරෙහිම වගකීමක් පාර වෙනවා. එහෙනම් මේ පෙන්වපු විදිහට දුක කියන එක අවබෝධ කරගන්නත් ඕනේ. දුක ඇති වෙන හේතුව අයින් කරන්නටත් ඕනේ. ඒ හේතුව අයින් කළා දුක් නැති බව සාක්ෂාත් කරගන්නටත් ඕනේ. ඒ නිසා මෙන්න මේ විදිහට මම කටයුතු කරනවා කියලා වැඩ පිළිවෙලක් ආරම්භ වෙන්නේ තමයි තුල ඊට පස්සේ. එහෙම කරන කෙනාට මරණයෙන් පස්සේ නෙමෙයි පින්තුනි මේ ජීවිතේදීම මම දුක අවබෝධ කරගත්තා. ඒ දුක ඇති කිරීමට හේතු වෙන යම් තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව ඒ හේතුව මාතුලින් ගෙවිලා ගිහිල්ලා යම් දුකක් තිබුණා නම් ඒ සියලු දුකෙන් මම නිදහස් වුණා. මතු ආයේ ඉපදීමක් නැහැ කියන ප්‍රත්‍යක්ෂ ඥානෙ තමන් කෙරෙහිම පහළ වෙනවා උපදිනවා. ඉතින් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඉස්සෙල්ලාම සුතමේ ඥානය අසා දැනගත්තා වූ නුවණක් ඇති කෙනා තමයි ප්‍රතිපදාව කියන එක තමන් තුළින් ගොඩනැගෙන්නේ. චතුරාර්ය සත්‍ය ඕන්න පැත්තකින් තබමු අපි පොඩ්ඩක් ලෝකේ අරමුණක් ගන්න. ඔගොල්ලෝ කවදාවත්
නොදන්න නොදැක්ක ස්ථානයක් තියෙනං ඒක දැනුමක් දැක්මක් ඕගොල්ලන්ට ඇති වෙන්නේ සවකාගෙනවත් තොරව අපි කියමු ඉතිදෙල්ලාම ඕගොල්ලන්ට අහන්න හම්බ වෙනවා අනුරාධපුරයේ කියලා එකක් තියෙයි අපි කියමු කවදාවත් ඕගොල්ලෝ ගිහිල්ලා නැහැ ඉස්සෙල්ලාම අහගන්න වෙනවා අනුරාධපුරයේ කියලා තියෙයි එතන බුදුජානන් වහන්සේගේ धातु महान स्वर्ण मालिक चैत्य महाविशाल विजयो ඊට පස්සේ තමන් තුලින් එහෙම අහගත්තත් ඕගොල්ලන්ට ඒක දකින්න පුළුවන් නේද? දැන් ඊට පස්සේ තමන් තුලින් වැඩ පිළිවෙලක් කියේ මොකක්ද? අහගත්ත තැනට යන්නට ඕනේ නම් අහගත්ත පාර ඔසසේම ඕගොල්ලෝ ගියෝ. යනකොට යන වාහනේ මත කාලය තීරණය වෙනවා. ගුවනින්ද යන්නේ දුම්රියකින්ද යන්නේ බස්සකකින්ද යන්නේ කාරකකින්ද යන්නේ බයිසිකලයකින්ද යන්නේ පයින්ද යන්නේ කියලා පයින් යන කෙනෙක් හැබැයි යනවා ඒ මත අරමුණ කරලා ළඟා වෙන්න පුළුවන් ඒ මාර්ගය වරද්ද නැතුව ගියොත් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේදීම ඕගොල්ලන්ට ඒ ස්ථානයට ගිහිල්ලා දැක බලාගෙන වන්දනා කළ හැකි යම් කෙනෙක්ගේ පාරක් තැන අහගත්ත නම් එතෙන්ට පාරක් අහගත්ත නම් ඒ පාරේ මං ආවා මං එතෙන්ට දැන් පැමුණා කියන නුවණ කෙළඹ සිටින එතෙන්ට පැමිණීමත් එක්කම ඒතර දැන් ක්‍රම තුනක් තිබුණා ඉස්සෙල්ලා කෙනෙක්ගෙන් තැනයි පාරයි අහගන්න ඕනේ වුණා ඊට පස්සේ දෙවනුවට අහගතට දැනත අහගතට පාරේ තමන් ගියා තුන්වෙනි කරුණ සම්පූර්ණ වෙනකොට ඉලක්ක ඉවරයි මොකක්ද අවශ්‍ය තැනට මොනවා නාවා කියලා තමන් කෙරෙහිම නෝන ගැලඹ සිටින ඒ විදිහමයි කොහේවත් තියෙන දෙයක් කිව්වොත් කොහේවත් තියෙන දෙයක් වෙන්නෝ නිවන කියලා ඕගොල්ලෝ පිළිගන්නේ නැති දෙයක් සැක සංක උපදින්න පුළුවන් මේකද නිවන කියන්නේ කියලා ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කොහේවත් තියෙන දෙයක් මේ පෙන්නේ තමන්ම පෙන්නේ ඔබට අද ජාත ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසය කියන යම්තා දුකක් තියෙනවා කෙටියෙන් කියනවා නම් උපාදාන වශයෙන් ගත්තා වූ ස්කන්ධ පරිහරණයක පැවැත්මෙන් එන දුකක් තියෙනවා හොඳට පෙන්වුවා ඔයගොල්ලන් ඉලක්කය මෙන්න මේ දුක් ටික ඇති උනේ මෙන්න මේ හේතුව නිසායි මේ හේතුව නැති වෙනකොට මෙන්න මේ දුක නැති වෙනවා ඒ නිසා මෙන්න මෙහෙම කරන්න කියලා බාහිර නිවනක් නෙමෙයි තමන් තුලම අජරාමර බව අජර කියලා කියන්නේ ජරාවක් නැහැ අමර කියලා කියන්නේ මරණයක් නැහැ ජරා මරණ සංඛ්‍යාත දුක් විඳින මේ ජීවිතය ජරා මරණ දුකෙන් නිදිලා නිදිච්ච තමන්ගේ හදාගත්ත මනසකම තමන් කෙරෙහි දකින පෙන්වන දර්ශනයක් වූ බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ නිසා මේ දේශනාව හොඳින් අහගෙන හිටියොත් පින්වතුනි අනන්ත සංසාරේ අපිට ජීවිතෙන් අයින් කරගන්න බැරි වෙච්ච දුක අපිට අයින් කරගත හැකි.
මේ දුක අයින් කරගන්න දුකෙන් මිදෙන්න මරණයෙන් පස්සේ ආත්ම භාවයක් ලබන්න අවශ්‍ය නැහැ. කුමක් නිසාද? මරණයට කලින් මේ පංච උපාදාන ස්කන්ධ දුක් අරගෙන ආවෙත් නැති නිසා. මම එහෙම මතක් කළේ අපි කවුරුවත් මේ පංච උපාදාන ස්කන්ධ දුක් එහා පැත්තෙන්ද මේ පැත්තට අරගෙන ආවේ නැහැ. අපි ඒකට සාක්ෂියක් බලමු. අද පින්වතුන් හැමෝටම සිහි කුලුක් මොනවා හරි ප්‍රශ්න කරදර තියෙනව නේද? දරුවන්ගේ වේවා, මුණුපුරන්ගේ වේවා, දෙමව්පියන්ගේ වේවා, යාළු මිත්‍රයන්ගේ වේවා, නැද හිත මිත්‍රයන්ගේ වේවා, යම් තාක් ඒ අයගේ ජීවිත එක්ක පැටලිලා තියෙන දුක් දුම්ම රාශියක් ඔබට ඇති. එහෙම නැත්නම් තමන්ගේ මේ ජීවිතයේ විවාස් පෙනෙන්නේ කන ඇන්නේ අතපය වලුනේ තිතන වේවා, යම් රෝගාබාධ වේවා, යම් තාක් ආධ්‍යාත්මික බාහිර ඔබට දුකක් තියෙනවා හොඳට සිහි කරන්ද මේට අවුරුදු 10ක් එහා පැත්තට යන පොඩ්ඩක් පිටිපස්සට. අද මේ තියෙන දුක් විශ්ිටකේ දුක් කීයක් මේට අවුරුදු 10කට ඉතල තියෙන්නේද කීයක් නැති වෙන්නේද? මේට අවුරුදු 10කට කලින් නැති දුක් අද එකතු වෙලා තියෙනවා කියලා පෙනේ. අද නැති නමුත් ගෙවිලා වෙනත් වෙනත් දුක් නම් ඉඳලා තිබිලා තියෙනවා කියලා තේරෙනවා. ඒකත් උදාහරණයකට ඔබට යන භෞතික වශයෙන් කසත් සමහර විට වැඩි හිටිය අපේ අම්මලා ඉන්නවා. අද හිතනන්දවත් දැරි තරන් හිතට දුක් හේසෙන ප්‍රශ්න රාශියක් ණය චුරුස් ගැටළු දරුවන්ගේ මුණ පුරන්නේ. ඔගොල්ලෝ ඉස්කෝලේ යන කාලෙදී ওই දරුවන්ගේ ප්‍රශ්න ගැටළු නිසා එන දුක් ටික තිබුණද? ඔගොල්ලෝ ඉස්කෝලේ යන කාලෙදී අද මේ තියෙන නරය චුරුස් නිසා ස්වාමි පුරුෂයා බිරිඳ නිසා එන දුක් ටික තිබුණද? එහෙනම් එතන එතන ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික පරිහරණය කරන කරන වටපිටාව තුළ එතන එතන දුක් එකතු කර කර දුක් විඳ විඳ පවතින පැවැත්මක් වෙලා තියෙනවා මිසක උපපත්තියෙන් අරගෙන ආපු මරණයෙන් අරගෙන යන දුකක් ඔබට තිබුණා නෑ. හැබැයි දුක ඇති කරන්න පුළුවන් හේතු නැති වෙලා නැති හින්දා දුක ගේන්න පුළුවන් වටපිටාව ගෙන දුන්නා. දුක ගෙනත් දෙන්න පුළුවන් වටපිටාව අරගෙන යනවා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්නේ මේ ගත වෙන ජීවිතය තුළදීම බුද්ධිමත් ඕගොල්ලෝ බැලුවොත් තෙනේ ආයතන පරිහරණය තුළ රැස් වෙච්ච එකතු වෙච්ච දුකක් අපි විඳින්නේ කියන එක පෙනෙනවා. ඔය කතා කරන දුක් එකක්වත් ඉපදුණු පොඩි කාලේ නොතිබුණා නම්, සමහර තරුණ කාලේ නොතිබුණා නම්, ඉපදෙනකොට අපි ගෙනාපු දුකකින් නෙමෙයි දුක් විඳින්නේ හදාගත්තු දුකකින් කියන එක ඔබට පෙනේ. තව අවුරුදු 5-6ක් ඉස්සරහට ගියෝ මේ තියෙන දුක් ලිස්ට් එකේ ගොඩාක් දේවල් රැකිලා ගියේ. හැබැයි ඒ වුණාට අද නැති වෙනවට වෙන වෙන ටිකක් එකතු වෙලා ඇති. ගංගක වතුර ගලන අපි අත දැම්මු, අතේ වතුර ගෑවෙන අත අහකට ගන්නකොට අතේ ගෑවිච්ච වතුර ටික පාතට ගෙහෙනවා. ඒ ටික යනකොටම එතෙන්ට තව වතුර ටිකක් එන නිසා කිස් බබ හිඩසකම් වෙනවා. ඒ වගේ අද තියෙන දුක් විශ්ිටක අතහැරෙනකොට එතෙන්ට තව ටිකක් එන නිසා
ඒක අතහරනකොට එතන තව ටිකක් එන නිසා එන වැඩ පිළිවෙලක අපි ඉන්න නිසා අපේ ජීවිතවල දුක හිස් නෑ අඩු නෑ ගංගක වතුර අඩු නෑ හිස් නෑ කිරිලම තියෙනවා වගේ අපේ ජීවිතවල දුක අඩු නෑ හිස් නෑ කිරිලම තියෙයි හැබැයි අපි දන්නවා නම් ජීවිතයක දුක උරව ගන්නයි අපිමයි කියලා මෙන්න මේ විදිහට එක කරගෙන අපි දුක් විඳින්නේ කියලා ගොඩාක් දිනේ කැමති කැමති වෙයි දුක තමංගේ ජීවිතයට රැස් කරගන්න නැතුව ඉන්න දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියලා කියන්නේම ඔය ටික නොදන්නා කමමයි අහස තියෙන දුක තමන්ගේ කරගෙන දුක් විඳිනේ ඉතින් මම මේ කරුණ ටික මතක් කළේ මම කිම්මතුන්ට බෞද්ධයෙක් හැටියට බුද්ධිමතෙක් හැටියට නුවණැත්තෙක් හැටියට විමසිය හැකි හැකියාවක් ඇත්තෙක් හැටියට යමක් කටයුතු නම් යමක් දැක්ක යුතු නම් අන්න එබඳු චරිතයකට සුදුසු කරුණ ටිකක් පෙන්වනවා මෙතන ඉඳලා ඒක හොඳින් අහගන්න මේ ටික අහගත්තොත් ඔගොල්ලන්ගේ ජීවිතේ දුක කියන එක සියයක්වත් ඉතුරු නැතුව නිරුද්ධම වෙලා යනවා. ඊගාවට ඒකේ තියෙන වටිනාකම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ නිසාවත් නෙමෙයි, තව හාමුදුරුවෝ දේශනා කළ නිසාවත් නෙමෙයි. මේක හරියට තේරුණොත් තමම්ම මේක ඇත්තයි නේද කියලා දකින්නකම හින්දම ඒ විදිහට කටයුතු කරන්න. මොකද ඒ දුක ගෙවෙන නුවණැත්තන් විසින් දැක යුතු දර්ශනය මට ඕන විදිහකට කියන්න පුළුවන්. අපි එක පැත්තකින් මෙහෙම කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අකුරු අටකින් යුක්ත වචන තුනක් දේශනා කරන්නලු. මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙන්න මේ ලක්ෂණ තුල ත්‍රිලක්ෂණ දේශනා කරන්නේ. යම් කිසි කෙනෙකුට මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ වුණා නම් එයා මේ සියලුම දුක බුදුරජාණන් වහන්සේ පෙන්නපු දුකයි කියලා පෙන්නපු සියලුම දුක අවසන් කරපු කෙනෙක්. ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා කියන එක තව නමක් අපි කෙටියෙන් කියන මොකද්ද? රහත්තුනා කියන රහතන් වහන්සේ කියලා කියනවා. ත්‍රිලක්ෂණය කියන එක අපි හිතාගන්න තරම් ලේසිමත් නැහැ. නමුත් ගැඹුරුමත් නැහැ. ක්‍රමය තේරුම් ගන්න කෙනාට ගැඹුරු නැහැ. ක්‍රමය නොදන්න කෙනාට ලේසි නැහැ. හොඳයි, අපි බලමු මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිලක්ෂණය කොහොමද එක් චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන්නේ. ත්‍රිලක්ෂණ අවබෝධ වුණොත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ත්‍රිලක්ෂණ අවබෝධ වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තට එකට තව නමක් මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන එක එක නමයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට කියන තව නමක් මොකද්ද? ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියන එක. හොඳයි, අපි ඒක අපේ ජීවිතයෙන් බලමු. දැන් මේ පින්නන වචනයක් ගානේ
හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයට තබල ආදේශ කළා බලන්න. එහෙම නැතුව බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයක් ඕ දැන්නේ බණ කියන හාමුදුරුවන්ගේ බණ ටිකක් ඔගොල්ලෝ අහනවා නේ මෙතන ඉඳලා. මම කතා කරන කියන මේ හැම දෙයක්ම ඕගොල්ලන්ගේ ජීවිතය තුළ උනාද වෙනවද කියලා ජීවිතයෙන් බලන්න. අවසානයේදී ඕගොල්ලන්ට කියන්න පුළුවන් එක දෙයක්. මේ දේශනාව සුදේශිතද නැද්ද? කියන්නේ බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා තියනවද නැද්ද කියන එක දේශනාව අවසානයේදී උත්තර දුන්නේ නැහැ කි විනිශ්චය කළ හැකියි. ඔබට මම ඕනනම් පොඩි උපමාවක් කියන්නම්. මේ දර්ශන කියන්නේ මේ වටපිටාව කියන්නේ ඒකට තියෙන අවශ්‍යතාවය පෙන්නනවා. පොඩි උපමාවක් කියන්නම් බණ අහනවා කියන එක හරියට සාත්‍රයක් අහන්න යනවා වගේ. ඔගොල්ලෝ සාත්‍රයක් අහන්න ගියොත් යන්නේම ගෙදර බඩු මුට්ටුවක් නැති වෙලා හරි ගෙදර මොනවා හරි කරදරයක් මොහල් ප්‍රශ්නයක් ඉඳන්නේ නේ. ගිහාම අහපු සාත්‍රයේ හරියටම හරි හරියටම සාත්‍රයේ කියවුණා කියන දේ සාක්ෂිය මොකක්ද? සාත්‍රකාරයන් ලෝකෙ කොහේ හරි දෙයක් කිව්වොත් සාත්‍රකාරයාගේ විස්තරයක් කිව්වොත් ඕගොල්ලන්ට හරි කියන්න පුළුවන්ද? මොකද අපි දන්නේ මොනවද මෙයා කිව්වේ කියලා. නමුත් සාත්‍රකාරයා යනකොටම ඕගොල්ලෝ ගෙනම කිව්වොත් ඕගොල්ලන්ගේ ගෙදර පිහිටලා තියෙන මේ විදිහට දැන් කියන කියන දේ ඕගොල්ලෝ ආදේශ කළ බලමු. හරි, ගේ ඉස්සරහ මේ වගේ ගහක් තියෙනවා, ගහේ අත්තක් මේ විදිහට ඇඳලා තියෙනවා, ඔය ගේ මේ විදිහට බිත්ති තියෙනවා, ඔයා ආවේ මෙන්න මේ නැතිවෙච්ච භාණ්ඩයක් හොයන්න, මෙන්න මේ වගේ දෙයක් හොයන්න, ඊට ඉස්සෙල්ලා මෙන්න මේ වගේ කෙනෙක් ඇවිල්ලා ගියා කියලා කියන වචනේ තමන්ගේ සිද්ධාන්තයක් කිව්වොත් ඕගොල්ලන්ට තේරෙනවද නැද්ද? සාත්‍ර කියපුවම හරියට කිව්වා කියලා තේරෙනවද නැද්ද? තේරෙනවා. ඇයි? තමන්ට පෙනෙන, තමන්ට පිහිටන්න පුළුවන්, තමන්ට අදහන්න පුළුවන් තමන්ගේම දෙයක් ගැනයි කියන මිසක සාත්‍රකාරයාගේ දෙයක් කිව්වද නැහැ. ඒ වගේ ඕගොල්ලෝ යම් දවසක සුවක්ඛාතෝ භගවතා ධම්මෝ බුදුරජාණන් වහන්සේ මනාකොට ධර්ම දේශනා කළා තියෙනවා කියන සාක්ෂියක් මොකද්ද? ඇහෙන වචනයක් ගන්න සාත්‍රකාරයාගෙන් ඇහෙන වචනයක් ගන්න ඕගොල්ලෝ ආදේශ කරගන්නවා තමන්ගේ සිද්ධාන්තයට මේක ගැළපෙනවද කියලා නේ. ගැළපෙනවද සාත්‍රයෙන්ද? හරි, ගැළපෙන්නේ නැත්නම් සාත්‍රේ කරන්නේ. දැන් මේ බණ ටිකත් එහෙම මේ කියන වචනයක් ගන්න ඕගොල්ලන්ගේ ජීවිතයට ආදේශ කරගන්න ගැළපෙනවද ධර්මයේ? හරි, මනාවකට දේශනා කරලා තියෙන්නේ. ගැළපෙන්නේ නැත්නම් සුවක්ඛාතු භගවත ධම්ම කියන ගාථාව කියන්න එපා. පිළිගන්න එපා අපිට හරිද වැරදිද කියලා. ඒ අපි දන්නේ අපිට සාක්ෂියක් තියෙන්න කියන දෙයින් අපිට අපේ ජීවිතේ තේින් නැත්නම් අපිට අදහන්න අපිට දකින්න පුළුවන් දෙයක් අපේ ජීවිතය තුළ පෙන්වෙන්නේ නැත්නම් කොහේ හරි තියෙන දෙයක් අපි කොහොමද විශ්වාස කරන්නේ? කවුරු ගැනද කියන්නේ? ඈ මෙතනින් එහා 60,000 ගානක එහා සිද්ධියක් කිව්වොත් කවුද දන්නේ එහෙම එකක් තියෙද නැද්ද කියලා? එහෙම වෙනවද නැද්ද කියලා? නමුත් මේ දෙම ඔබේ ජීවිතයේම ගෙනම කිව්වොත් පිළිගන්න පුළුවන් නේ. ඒ නිසා දැන් මේ කියන වචනයක් ගන්න සාත්‍රයේ ඇහෙන වචනයක් ගන්න තමන්ට ආදේශ කළා බලලායි සාත්‍රයේ හරිද වැරදිද කියලා තීරණය කළේ. ඒ වගේ බුදුදහම හරිද වැරදිද කියලා තීරණය කරන්න ඕගලන්ට බාර කරනවා අහන වචනයක් ගන්න ඕගලන්ට ආදේශ කරගන්න. ආදේශ කළාම ඒ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන වචනයක් ගන්න ඕගොල්ලෝ ආදේශ කළා බැලුවොත් දක්ෂව දේශනා අවසානයේදී චතුරාර්ය සත්‍ය ගැන ඒකාන්ත නිසකුණ හැකි. බුදුහාමුදුරුවෝ දේශනා කළා නිසානේ තමන්ට තමන්ගේ ජීවිතේ පෙන්නේ.
හොඳයි. අපි බලමු එතනදී දැන් ඔය ත්‍රිලක්ෂණයමයි කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යමයි කියන්නේ ත්‍රිලක්ෂණය. ගේරලා කියන්නම් මේක. ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛං අප්පේ සංයෝගෝ දුක්ඛෝ කීවේ විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ච නලබති තම්පි දුක්ඛං සංකිතේ පංචපාදන කන්ද දුක්ඛ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්න අපිට මේ වැටද කියලා බලන්න. ජාතිපි දුක්ඛ ඉපදීම උපන්න මේ ජීවිතය දුක. ඒ විතරක් නෙමෙයි ඉපදීම අරමුණු කරගෙන දුක, අරමුණු උපදින බව දුක. උදාහරණයක් හැටියට අනේ අපි අපායේ උපදීද දන්නේ නැහැ, කොහේ උපදීද දන්නේ නැහැ, මොන මොන විදිහට උපදීද දන්නේ නැහැ කියලා ඕගොල්ලෝ තුල නිසක බවක් නැහැ. ඒ නිසා කෙසේද කෙසේද යන දුක් දුන්නසක්මයි තියෙන්නේ. ඕගොල්ලෝ කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා, කැමති වුණත් අකමැති වුණත් ඉබේම තමන් තුල බලන සිතිවිලි උපදිනවා. තමන්ගේ පපුව පිච්චෙන විදිහේ, දුක ඇති වෙන විදිහේ තමන් යම් සිතිවිල්ලක් උපදිනකොට තමන්ටම වෙහෙත වෙන්නේ පිණිස පවතින සිතිවිලි උපදිනවා. අපරාධ මං එයාට එහෙම කිව්වේ, අපරාධ මං ඒක එහෙම කළේ, අපරාධ මං ඒක එහෙම නොකළේ, අපරාධ මං එහාට ගියේ, මේ වගේ තමන්වම දැවෙන දැවෙන අරමුණ උපදින්නේ නැද්ද? මේද එක්ෂණික ඉපදීමයි. මරණින් පස්සේ මොන මොන තැනක ඉපදෙන්නේ වේද දන්නේ නැහැ කියලා උපදින දුක පුතියන මේද ජාති දුක, ජරා දුක. අද මේ හැම කෙනෙක්ම සතුයි කියනවා. වයසට යෑමේ දුක, තමන්ගේ ඇහැපෙනෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැති බව, අතපය වළංගු නැහැ, මේ වගේ ශරීර ජරා ජීර්ණ වෙන දුකෙන් යුක්ත අය. ඒ විතරක් නෙමෙයි, අම්මා තාත්තා දුව පුතා සහෝදර ඥාති හිතෛසින් මහලු වෙලා ලෙඩ වෙලා මරණයට පත්වීම නිසා එන දුක් වලින් තම තමන් යුක්තයි. ඒ වගේම අප්‍රිය අමනාප දේවල්, අප්‍රිය අමනාප පුද්ගලයෝ තමයි ජීවිතයට කැමති වුණ තකමැති වුණ එනවා. ඒ නිසා තමයි දුක් තියෙනවා. ඊට පස්සේ තමන් අකමැති වුණ තමන් ප්‍රිය දේවල් ප්‍රිය වස්තු තමන්ගෙන් අයින් වෙලා දුක එනවා. අපේ හිත පෑරෙන සිද්ධාන්තය මෙන්න මේ වගේ දේවල් වලින් වෙන්නේ. ඒ වගේම හිතන බලාපොරොත්තු වෙන දේවල් වෙන්නේ සමහර විට. ඒ නිසා දුක් වෙනවා. හිතන්නේ නැති බලාපොරොත්තු වෙන්නේ නැති දුක්සහගත දේවල් ළඟ වෙනවා. ඒ වගේම දැඩි වෙහෙස පීඩාකාරී බව තියෙයි. ඊට පස්සේ මේ ස්කන්ධ පරිහරණය දුකයි. කවන් දෝනේ, පවන් දෝනේ, නාවන් දෝනේ, අන්ධවන්න පලන් දෝන් දෝනේ, මැසි මදුරු අවුසුලන් ස්පර්ශයන්ගෙන් පීඩා වෙනෝනේ, මේ සියලුම ආකාරයේ දුක් ගොන්නක තමන් තුල තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මරණයෙන් පස්සේ නෙමෙයි, මේ දැන් මේ ජීවිතේ තමන් ගාව ඔය දුක් ටික තියෙනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ පින්වතුන් දන්නවද ඔබ මේ දුකෙන් නොමිදුනේ, ඔබ මේ දුකට උරුම වුනේ, ඔබ මේ දුකට හිමිකාරයෙක් වුනේ කොහොමද කියලා? මේ දුකට හිමිකාරයෙක් වුනේ, දුක් විඳින්න වුනේ පංච උපාදාන කන්ද දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධයට උපාදාන වශයෙන් ගත්තු කමයි, නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි උපාදාන වෙන කමයි, තණ්හා කරන ගතියයි ඔබට මේ දුක උරුම කරලා දුන්නේ කියලා පෙන්නනවා. මම ඒක ලියලා පෙන්නනවා.
අපි කියමු මේ ඇස්ති විදිහට හැම එන හැම වස්තුවක්ම තව සත්‍යයෝ තව පුද්ගලයෝ කියලා ඔබ දකින්න කමහින්දයි මේ ආධ්‍යාත්මික ශරීරය තමන් කියලා දකින්න කමහින්දයි මේ සියලුම දුක්තික තමන්ට විඳින්න උනේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒක අපි පැහැදිලි කළොත් උපාදාන කියලා දැඩිව ගන්නා වූ ගති හතරක් තියෙනවා ඒ එකක් තමයි රූපං සතත්ත අත්තතෝ සම්මුපස්සත රූපය ආත්ම වශයෙන් පෙනෙන කම තියෙන අපේ හිතේ මම පැහැදිලි කළ දෙන්නම් ගොඩක් තව ඉස්සරහට රූපය ආත්ම වශයෙන් පෙනෙන කම තියෙන අපේ හිතේ නමුත් අපි ඇහැට පෙනෙන මේ බාහිර සියලු රූපත් සවිඥානික ආධ්‍යාත්මික මේ ශරීරයක් කියන දෙක සත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත නිසායි ඔය සියලු දුක් එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් වෙලාවක මේ සවිඥානික වස්තු විඥානයේ සහිත කයව ආධ්‍යාත්මික බාහිර මේ සියලු වස්තු සත්ව පුද්ගල ආත්ම වශයෙන් නොගත් නොදැකෝ මේ සියලුම දුකෙන් මිදෙනව නිදහස් වෙනවා කියලා කියනවා. පෙන්නලා ඒ සඳහා මෙන්න මේ සවිඥානික වස්තුන්ගේ ඇත්ත ඇති හැටි බලන්න කියලා ප්‍රතිපදාවක් දෙනවා. ඕකෙදී මං ආපහු ප්‍රතිපදාව විදිහට කියනවා. අපි කෙනෙක්ගේ ශරීරයක් ගත්තොත් ශරීරයක කේස් හොඳට බලන්න කේස් ලොම් නිය දත් සම්මස් කියන කොටස් හැම කෙනෙක් ගාවම තියෙනවද නැද්ද? තියෙනවා. මේ කොටස් ගතහම පින්වුතුන් පිළිගන්නවද සතේගේ පුද්ගලයේ නෙවි සතේගේ පුද්ගලයේ නෙවි තද්ද ස්වභාවයෙන් යුක්ත නැත්නම් පාඨින් ස්වභාවයෙන් යුක්ත කොටස් ටිකක් කියලා පින්වතුන් පිළිගන්න පුළුවන් අපි ඒක මෙහෙම කළොත් කේසෙන්නම් තියෙන්නේ කේසෙසිකක කපලා පැතකට දාලා තිබුණොත් ඔගලන්ට කේසේ කියලා පේනව නේද? පුද්ගලෙක පේනවා නේද? දැන් කේස් රෝදක් තිබුණොත් බිම වැටිලා කෙනෙක් සත්‍යයේ පුද්ගලෙක් කියන අදහස ඒ කේස් එකේ තියෙනවද? නෑ. ඊගවට නියපොතු ටිකක් කපලා පැත්තකින් දැම්මු නියපොතු කියලා පේන්නේ පුද්ගලෙක පේනවද? නෑ. එහෙනම් පුද්ගල නොවන කොටස විශේෂක තමයි කියන්නේ කෙසෙලොම් නියද ධම්මස්නහර ඇට ඇට මෙදුළු කියලා. බාහිර කලුගලක් ගන්නකොට කලුගල සත්‍යෙක් පුද්ගලෙද්ද? නෑ. කලුගලයේ සත්‍ය පුද්ගල නොවන තදගතියක් තියෙනව නේද? ඒ තදගතිය සමානමයි මේ කෙසුම් නියදත් කියන කොටස විසිර සත්‍ය පුද්ගලෙක් නෙවෙයිමයි අර කළු ගල බඳු පටිවි ධාතුමමයි ඊගාවට හැම කෙනෙක්ගේ ගාවම තියෙන ශරීරය බලන්න පිට සෙම සැරවලේ දහදිය කඳුළු නිඳ තෙල් කෙල සොටු කියලා මේ වගේ ගලන වැගිරෙන ස්වභාවල් මේ ශරීරවල තියෙනවද නැද්ද? තියෙනවා. කෙල ටිකක් ගත්තොත් කොටු ටිකක් ගත්තොත් මුද්‍රා ටිකක් ගත්තොත් පුද්ගලයෙක් කියලා හිතෙනවද? සත්‍යයක් කියලා හිතෙනවද? කෙනෙක් නේ කියලා දකින්න පුළුවන්ද? බාහිර ලිඳක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවයත් අර කොටස් ටික සමානමයි. සමානමයි කිසිම වෙනසක් නැහැ.
එතකොට බාහිර අපි මම මගේ කියන මේ ශරීරය පවතින උෂ්ණත්වයක් ඕනේ. ශරීරය පවතින උෂ්ණයක් ඕනේ. කනගුණ ආහාර පාන පැසවන්න දිරවන්න උෂ්ණයක් ඕනේ. එතකොට මේ තේජෝ ධාතු කියන ශාරීරිය මුහු කරන ගතිය නොතිබුණේ නම් අවුරුදු පහේ ළමය පහම තමයි ඒ රූපේ ටික ටික විමේරෙන්නේ නැහැ, මෝරන්නේ. ඒ මෝරන ගතිය ගොඩා කියලා දිගහම තමයි කෙස් විදෙනවා, හැම රැලි වැටෙනවා කියලා කියන්නේ. අවුරුදු පහේ ළමය ලොකු වෙනවා කියලා කියන්නේ ඒ ශරීරේ මේරීමට පටන් ගන්නවා. ඉන්ද්‍රිය මොහු කරනවා කියලා කියන්නේ ඒකට තේජෝ ධාතුවෙන් කරන්නේ. ගහක කොළයක් ඉදෙනවා කියලා කියන එක දල්ලක් දල්ල මෝරනවා කියන එක, මෝරපු කොළේ ඉදෙනවා කියන එක, ඉදෙන එක වේදෙනවා කියන එක, වේල්ලා වැටෙනවා කියන එක තේජෝ ධාතුවේ ක්‍රියාව. ඒ විදිහටම මේ ශරීරයේ පැවැත්මට අයිති උෂ්ණ කොටස් හතරක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයේ තියෙනවා වායෝ කොටස් කීයක්ද? හයක් තියෙනවා. බාහිර ගස්වැල් හොළවෙමින් හමන හුළඟ සත්ව පුද්ගලයෙක්ද? නෑ. මේ ශරීරයේ ආස්වාස ප්‍රස්වාස වාතය, ඉක්කාව උපකාරී වැටෙන වාතය, මල මුත්‍ර බැහැර කරන වාතය, අතපය හකුළුවන දිගරින් උපකාර කරන වාතය, කනගුණ ආහාර පාන පෙරලවන වාතය, ශරීරයේ අංග ලේ ධාතු ගමන් කරන වාතය, මේ කියන මේ වගේ වාත කොටස් හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයා සත්වයා පුද්ගලයා කියලා ඇසුරු කරන තැනක කයේ භෞතික ස්වභාවය තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුයෙන් යුක්තයි. ඒ සතර මහා ධාතු ටික රාශි වෙලා තියෙන්නේ එකතු වෙලා තියෙන්නේ අවකාශ ධාතු තුල. එතකොට තියෙනවා එතන ධර්මතා පහක්. ඔකට කියනවා පංච මහා භූත කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. මේ සතර මහා ධාතු රූප මිටිය තුල දැන් හොඳට බලන්න පඨවි ධාතුව සත්වෙද්ද? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඒ ටික අහුරාගෙන රාශිල තියෙන අවකාශ ධාතුව සත්‍යයක් නෙමෙයි, ධර්මතා ටික. හරි. ඊට පස්සේ ඔය සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතිනවා කර්මානුරූපව පැමිණි විඥාන ධාතු. ඒකද පෙර අවිද්‍යා කර්ම කියන හේතුවක ඵලයක් නිසා සත්‍යෙත් පිළිගලෙන්නේ නෙමෙයි. ඒ විඥාණය මේ සතර මහා ධාතුකය අසුරු කරගෙන පවතින නිසා මේ සතර මහා ධාතුව කුණු වෙන්නේ නැහැ, නරක් වෙන්නේ නැහැ, ගල් ගෙඩියක් වගේ තියෙන්නෙත් නැහැ. ඒ සිතේ ඇතිවෙන චේතනාව මත ඉදිරියට ආපස්සට යනවා. මේ සතර මහා ධාතුකය සැලවීම වෙන්නේ. ඔන්න ඔය වගේ සතර මහා ධාතුන් යුක්ත ඇති ඉදිරි පිටට ආපු රූපයයි සත්‍ය පුද්ගලයේ කියලා අපි හිතපු එකයි දෙක එකතු කළා අපේ හිතින් මේගාවට දැනගන්න අර රූපේ කෙනෙක් කියලා. දැන් අපිට පේන්නේ රූපේ කෙනෙක් වගේ. අපි දන්නේ නැත්තම් මේ රූපේ කෙනෙක් වගේ පෙනෙන කම තියෙන්නේ මට. රූපය පඨ ව්‍යාපෝ තේජෝ වායෝ අවකාශ විඥාන කියන ධාතු හයකින් යුක්තයි. ඒ රූපේ සත්‍යය කියලා පෙනෙන්නේ මට, සත්‍යය කියලා දැනගන්නේ මම, සත්‍යය කියලා සිහි කරන්නේ මම එහෙම සිහි කළාට ඒ වස්තුවේ තියෙන භෞතික తత్వය මෙහෙම එකක් නේද කියලා පෙන්වන්න අපි දන්නේ නැති හින්දා අපි හිතේ ගතිය රැවටලා ඒ සතර මහා ධාතු රූපෙට
සත්වයෙක්මයි කියලා හිතාගෙන ඉන්නවා. ඔන්න සත්වයා කියන එක හිතේ තියෙන උපාදානය. අර ස්කන්ධ ටික උපාදාන වශයෙන් ගත්තාම සත්වයෙක්මයි කියලා උපාදාන කන්ද දුක්ඛ. දැන් ඔබට සතර මහා ධාතු විතරිනාම වෙනවා පේන්නේ. ඔබට පේන්නේ අනේ අර සත්වයාට මෙහෙම වුණා, අර සත්වයා මැරුණා, දරුවා මැරුණා, අම්මා මැරුණා. දැන් ඔබට මව්මල දුක, පියාමල දුක, සහෝදරයාමල දුක, අනන්ත අපරිමාණ ජරා මරණ ශෝක පරිදේව වියන් ඇති වෙන්න පුළුවන් භූමිය සැකසීලා. දැන් අද ඔබට පුද්ගලයේ කිපදීම නිසා, පුද්ගලයේ ලෙඩවීම නිසා, මහලු වීම නිසා, මැරීම නිසා, කැමති පුද්ගලයේ නැති බව නිසා, අකමැති පුද්ගලයේ ලැබීම නිසා යම් දුකක් එයිනම් ඒ දුක එන්නේ මේ රූපමිතිය පුද්ගල භාවයෙන් ගත්ත නිසායි. කියලා දුකට හේතුව තණ්හාව නැත්තම් උපාදානය කියලා පෙන්වන්නේ මේ රූපය ආත්ම වශයෙන් ගත්ත දෝෂේ. මේ රූපමිතිය පුද්ගලයේ හැටියට ගත්ත නිසායි ඔබට ওই දුක එන්නේ කියලා පෙන්වනවා. යම් වෙලාවක මේ රූපමිතිය පුද්ගල භාවයෙන් ගත්තේ නැත්නම් පුද්ගල භාවයෙන් මිදුනොත් ඔබට මේ පුද්ගල භාවය නිසා එන කිසිදු දුකක් එන්නේ නැහැ. පුද්ගලයේ ක්ලේද වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා විඳින්න දෙන්නේ කිසිදු දුකක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ පින්නනේ ඕගොල්ලෝ ගන්නයි. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා, දුක් නැති කිරීමේ ප්‍රතිපදාව හැටියට පෙන්වන මොකක්ද? ඇස්තිදිරි පිටට එන රූපයට මෙන්න මෙහෙම හිතන්න. මේ රූපේ කනබුන ආහාරයෙන් හැදිලා තියෙන එකක් නේද? පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත රූපമിതിයක් නේද? විශේෂණයකට තියෙන අනිත් වස්තුවක වඩා මේ කය ඇසුරු කරගෙන කර්මාන රූපව පැමිණි විඥානයේ පවතිනවා. සය ධාතුවක්, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු, විඥාන ධාතු කියන සය ධාතුවක් තමයි ඇස් ඉදිරි පිටට එන්නේ කියලා වෙහිතන්නේ. ඒ වස්තුව මම සත්‍යයක් කියලා හිතුවට, මට සත්‍යයක් කියලා හිතුණාට, මම සත්‍යයක් කියලා බැලුවට එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලා ඔබ පෙන්නන්න. ධර්මයේ නොදන්නා ලෝකයාගේ ධර්මයේ දන්නා කෙනාගේ වෙනසක් තියෙනවා. ධර්මයේ නොදන්නා ලෝකයා මේ උපායය උගන්වන්න කියලා දෙන්න කෙනෙක් නැති නිසා මේ සය ධාතුව මේ රූපമിതി සත්‍යයක්මයි කොට ඉන්නේ. ඒ හින්දා ඒ රූපය කැඩෙන බිඳෙන දවසට විපරිණාම වෙන දවසට සත්වයෙක් ලෙඩ වුණා, සත්වයෙක් මරුණා කියන දුකටපත් වෙනවා. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ රූපമിതി මේ ස්කන්ධය අනාත්මයි, හේතු ප්‍රත්‍යයයි. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා සත්පුද්ගල සංඥා උපදින්නේ Tamanටයි කියලා දන්නවා. ඒ කියන්නේ මම මේ රූපമിതി දිහා කෙනෙක් කියලා බැලුවට, මට කෙනෙක් කියලා කියුණාට, දැන් මේ මන කියන්නේ මේ සවිඥානික කය ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත්, අවකාශ ධාතුවත්, විඥානියත් කියන සය ධාතුවත් තමයි මේ කය තියෙන්නේ. නමුත් පින්වතුන්ගේ ඇසිබිරි පිටට එනකොට හැම කෙනෙකුටම බන කියන හාමුදුරුවක් නැත්තම් කෙනෙක් පුද්ගලෙක් කියන හැඟීම යෙදිලා තියෙනවා නේද? ඕගොල්ලන්ට කෙනෙක් කියන හැඟීම යෙදුනට, ඕගොල්ලෝ කෙනෙක් කියලා හිතාගෙන හිටියට, ඕගොල්ලෝ කෙනෙක් කියලා බැලුවට මෙතන තියෙන සිද්ධියත්, ඕගොල්ලෝ ගාව යෙදිලා තියෙන සිද්ධියත් කියලා දෙකක් තියෙනවා. තේරුණා නේද? නමුත් අපි මේ ටික ඉගෙන ගත්තේ නැත්තම්, මේ ටික දන්නේ නැත්තම්, දන්නේ නැති ලෝකයා ඔය කෙනා කෙනාට හිතෙන දේ තියෙන දෙයමයි කියලා හිතන්නේ. කෙනා කෙනාට හිතෙන දේ තියෙන දෙයමයි කියලා හිතන්නේ. කෙනා කෙනාට හිතෙන දේ තියෙන දෙයමයි කියලයි හිතෙන්නේ. එතකොට ඉබඳු කෙනා හිතේ තියෙන ගතිය හඳුනන් නැතුව, හිතේ මෙහෙම ගතියක් තියෙද්දි බහුතෙක තියෙන මෙහෙම වස්තුවක් නේද කියන එක හඳුනන් නැති නිසා, හිතේ තියෙන ගති යම්සේද භෞතික වස්තු එසේ, භෞතික වස්තු යම්සේද හිතේ ගති එසේ. හිතට හිතෙන සත්වයා කියලා එයාට දැනෙන රූපේ සත්වයා වගේ,
ඒ හින්දා සත්‍ය පුද්ගලයා කියලා රූපෙතම පහිනවා පළඟටිය පහනට පහිනවා වගේ රූපේ මගේ කියලා රූපේ මම කියලා රූපේ මගේ ආත්මයයි කියලා එයා දකින්නේ රූපේ සත්‍යයේ කැටිද පුද්ගලයේ කැටිද දරුවේ කැටිද දකින්නේ එයා එහෙම දැක්කට එතන තියෙන වස්තුව හේතුන්ගෙන් හටගත්ත සතර මහා ධාතුව නිසා ධාතු විපරිණාම වෙනවා විපරිණාම වෙනකොට එයාගේ දර්ශනයට රිදෙනවා එයාට පේන්නේ සත්‍ය ලෙඩ වුණා මරණා කියලා මම ඔයගලන්ට තව උපමාවක් කිව්වොත් පිදුරු ටිකකුයි කෝට්ටෙකුයි සරමකුයි කලගෙඩියකුයි මුට්ටියකුයි ගෙනෙහිලා කෝටු කැල ටිකක් හිටවල වෙලක් නැද්දේ හදනෝ කෝටු කැල ටික හිටවල පිදුරු මිටිය බැඳලා කමිසි අඳලා සරම ගැට ගහලා මුට්ටිය උමුලින් නමලා ඒකට ඉරි හුණු වලින් ඉරි කැල ටිකක් තියලා පඹේ කඩලා ඈතට යනවා දැන් හදපු කෙනා දන්නවා පඹේ නොදන්න කෙනෙක් ඈත ඉඳගෙන බැලුවොත් ඒක දිහා කොහොම හිතේවිද මිනිස්සෙක් ඉන්නවා සත්වෙක් ඉන්නවා වගේ හිතෙන්න පුළුවන්ද බැයිද හිතෙන්නේ එයාට මිනිස්සෙක් කියලා හිතුණාට එයාට මිනිස්සෙක් කියලා පෙවුණාට එයා මිනිස්සෙක් කියලා දැනගත්තට එතන තියෙන දේ මිනිස්සෙක්ද තියෙන්නේ පඹය පඹේ තියෙන තැනක පඹය බව නොදන්නාකම නිසා පිරිසිඳ නොදකිනකම නිසා ඒක දිහා බලන කෙනාට මිනිස්සෙක් වගේ හිතනවා මිනිස්සෙක් වගේ පේනවා මිනිස්සෙක් වගේ හිතාගෙන ඉන්නවා එයා දන්නේ නැත්නම් පඹියේ ඉන්න තැනක මිනිස්සෙක් කියන හැඟීම ඇවිල්ලා තියෙන්නේ මටනේ මට හැඟීම આવට තියෙන දේ ඒ දේම වෙනවද තියෙන්නේ වෙන දෙයක් නේද කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ එයා හිතාගෙන ඉන්නේ මට හිතෙන්නේ මිනිස්සෙක් කියලා ඉන්නේ මිනිස්සෙක් රූප වැත්ත රැඟිලි දික් කරගෙන නෙමෙයි දින්න බලන්නේ බැරි වෙලා හුලඟට වතේක වැටුනොත් අපිට පෙනෙන්නේ මොකක්ද මිනිස්සයා වැටුණා කියලා නෙමෙයි ඒ වගේ පඹයා වගේ සත්ත්ව පුද්ගල නොවන පඹයා වගේ පාඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු අවකාශ ධාතු කියන විඥාන ධාතු කියන සය ධාතුවක් ඇස් ඉදිරිපිටට එන්නේ එනකොට පින්වතුනි අපිටයි හිතෙන්නේ ඔබටයි හිතෙන්නේ හිතේ යෙදෙන්නේ අර පඹයයි හිතපු තැන සත්‍යයේ පුද්ගලයේ කියලා හිතනවා වගේ ඇස් ඉදිරිපිට එන වස්තුවේ මේ සත්‍යයේ මේ පුද්ගලයේ කෙනෙක් කියන ගතිය තමන් තුළ යෙදෙනවා ඔබ දන්නේ නැත්නම් මට සත්‍යයේ කියලා හිතුණාට එතන ඉන්නේ පඹයෙක්නේ කියලා දන්නේ නැත්නම් හිතන්නේ සත්‍යයේ කියලා පෙනෙන වස්තුවත් එයාට සත්‍යයක් වගේම වෙනවා වගේ මේ වස්තුව ඇස් ඉදිරිපිටට එනකොට සය ධාතුව තියෙන තැනක මට සත්‍යය කියලා හිතෙනව නේද මට පුද්ගලය කියලා හිතෙනව නේද මම එහෙම දැනගත්තට මට එහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් නේද කියලා තියෙන දේ Taman දැනගන්න දේ ධර්මතා දෙක කියලා දන්නේ නැත්නම් ඉගෙනගෙනත් නැත්නම් අහගෙනත් නැත්නම් එහෙම ඉගෙනගත්තේ නැති එහෙම අහගත්තේ නැති කෙනාට කියන අසුතවත් කියලා අහලා නැහැ පෘතග්ජනයි කියලා කියනවා අසුතවත් පෘතග්ජනය කියලා කියන ওই ටික අහගෙන නැහැ එයාට මේ හිතේ තියෙන ගතිය පෙනෙන වස්තුවම වෙලා වස්තුව පෙනෙන දෙම වෙලා මේ භෞතික වස්තුව සත්‍යයක් වෙලා අන්න ඒක අන්න එහෙම වෙච්ච මට්ටමට හඳුන්වන නම තමයි පංච උපාදාන කන්ද දුක්ඛ කිව්වේ ඒ බඳු මානසික මට්ටමක ඉන්න කෙනාටයි ඔය රූප මිටි හිරෙනකොට මව්මල දුක පියාමල දුක සහෝදර සහෝදරි ඥාති හිතේ සිඳරු දුක විඳින්න දෙන්නේ මේ කයට මොන හරි වෙනකොට මට ගැහුවා මට බැන්නා මගේ කකුල කැපුවා මගේ ඇහ අඳුනා කියලා තමන්ට දුක් විඳින්න දෙන්නේ මේ කය තමන් හැටියට දකින නිසායි සය ධාතුකින් යුක්ත රූපයක් මේ ඇස් ඉදිරිපිටට එන්නේ එනකොට වෙන්නේ කෙනා කෙනාගේ හිතේ යෙදෙනවා මේ කය මම කියලා මම කියන ගතිය හිතේ යෙදුනට මේ කය මම කියන ගතිය හිතේ යෙදුනට මම කියලා දැනගත්තට මම කියලා සිහි කළාට පවතින සය ධාතුවක් නේද කියලා දන්නේ නැත්නම් ඕගලන්ට හිතෙන්නේ හිතේ ගතියත් මම කය ගතියත් මම මේ මමම වෙලා මේ කයට මොනවා ගැටුණත් මට උනා වගේ වෙන්නේ එයා කය යම්සේද තමන් එසේ තමන් යම්සේද කය එසේ යම්ත කයට
වෙන පීඩාවක් තියෙද ඒ සියල්ල Tamanට විඳින්න වෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පින්නේ ආයතන පැත්තේ තියෙන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මතාවය. ඇස් ඉදිරිපිටට ආවේ. Tamanගේ මනස පැත්තේ නිට්ටියයි සැපයි ආත්මයි කියන සංඥාවක් තියෙනවා. පඹය කියපු තැන තියෙන සත්ව පුද්ගල නෝන අනාත්ම දෙයක්. හැබැයි අපි අපේ පැත්තෙන් පුද්ගලයාගේ පැත්තෙන් තමයි ලෝකය කියන්නේ. අනාත්ම උදේ අනාත්මයි කියලා දන්නේ නැති වුනහම මිනිසෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා තමයි ඈතින් මිහිත පෙනෙන්නේ. ඒකෙන ආත්ම සංඥාවක් තමයි යෙදෙන්නේ. මට ආත්ම සංඥාවක් යෙදුනට පවතින වස්තු අනාත්මයි නේද කියලා එයා දන්නේ නැහැ. එතකොට එයා තමන්ගේ හිතේ පෙනෙන්නේ සත්‍යයක් කියලා හිතාගින්න භෞතික වස්තුව සත්‍යයක් කියලා. එයාට කෙලස් ටිකක් සත්‍යය ස්කන්ධ ටිකක් සත්‍ය වෙලා. ආත්ම සංඥාවේ වහගත්තහම අනාත්මය පේන්නේ පඹයක් පේන්නේ මං කියන එක තේරෙනවද පින්වතුනි? පින්වතුනි හොඳට මම මේ කියන ටික ජීවිතයට එකතු කරගන්න බලන්න මේිට වඩා අපිට පිහිටක් පිළිසරණක් කරන්න පුළුවන් ශාස්ත්‍රෝරයක් එන්නේ මේ ඇහැ පිරිසිදු කරගන්න දරුව මේ ජරා මරණ දුක ඉක්මවාගෙන ඉක්මවන අනාත්මය අවබෝධ කරගන්න දරුව මේ ආත්ම දෘෂ්ටිය ගෙවා ගන්න දරුව මේ සසර ආවේ අද කීයකද මේ කෙල්ලවරක් තෙරක් නොපෙනෙන ගමනක් ආපු අය පින්තුනි මේ ධර්මය මේ විදිහට අහගෙන ඊට අනුව යෙදුනොත් විතරමයි අපිට අපේ ඇහැ පිරිසිදු වෙන්නේ අද හොඳට බලන්න ඔබට ඔබේ ඇහැදිහාම ඔබ මේ ඔබම කියනවා මේ ශරීරයේ තියෙන භෞතික තත්ත්වයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. නමුත් ඒ වස්තුවම විපරිණාම වෙනකොට ඔබට දෙනින්න දරුවා මරුණා වගේ, අම්මා මරුණා වගේ, පුතා මරුණා වගේ, සහෝදරයා මරුණා වගේ, මගේ කකුල ගැඩුණා වගේ නෙමෙයි දෙපෙන්නේ. එතකොට කොහොමද අනාත්මයක් කියන තැනක ආත්ම සංඥාවෙන් මට දුක ආවේ? මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න ඔය ටික තේරුම් ගන්න නැතුව ඔය ටික ලහා ගන්න නැතුව අපි ලෝකේ යහ කෙරෝලට දුක දුක නැති කරන මාවත කොහෙන්ද ගත්තම්බ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ කියන කාරණාව තේරුම් ගන්න. ස්පර්ශ ආයතන හයේ සැබෑම ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම ස්වභාවය. හැබැයි ඒ ස්පර්ශ ආයතන හය පුද්ගලයාගේ පැත්තෙන් ගත්තොත් කෙනාගේ පැත්තෙන් ගත්තොත් කෙනාට පේන්නේ නිත්‍ය දේවල් තියෙනවා, සැප දේවල් තියෙනවා, ආත්ම දේවල් තියෙනවා කියලා හිතන්නේ සිහි කරන්නේ දැනගන්නේ. Taman දන්නේ මම නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතුවට ඇහැ කන දිවනාසී ශරීරයේ ඉදිරිපිටට ආපු වස්තු අනිත්‍ය වූ දුක් වූ අනාත්ම දෙයක් නේද කියලා දන්නේ. එයා හිතාගෙන ඉන්නේ මම හිතන විදිහ නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක්ම තමයි භෞතිකය තුලක් තියෙන්නේ කියලා. ඒ හින්දා පළඟිටිය පහනට පයින්නෝ වගේ නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දේ කියලා වස්තු බදාගෙන ඉන්නවා. Taman තණ්හාවෙන් බදාගෙන හිටියට මේ නිත්‍ය දේ නෙව සැප දේ නෙව මගේ දේවල් කියලා අල්ලගෙන හිටියට ඒ වස්තු විපරිණාම වෙනකොට දුක එනවා. දුකට හේතුව වස්තුව නිත්‍ය සැප ආත්ම වශයෙන් දකින්න කම වස්තුව නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත මනසට තමයි ජරා මරණ දුක එන්නේ. වස්තුව නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත මනසට ජරා මරණ දුක ගලාගෙන එනවාමයි දුකට තව නම. දුකට හේතුව ඒ වස්තුව නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත බව දකින බව. වස්තුව නිත්‍යයි සැපයි ආත්මයි කියලා දකින බව ගන්න බව නැති වුණොත් ඒ නිසා එන දුකෙන් මිදෙනවා. ඒ නිසා වස්තුව අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලන්න මාර්ගය. අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා වස්තුව දිහා බලන්න 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 ඒ වස්තුව නිත්‍ය වූ සැප වූ ආත්ම වූ දෙයක් කියලා හිතේ තියෙන නිම්ම තමන්ගේ ගෙවෙනවා ටික ටික. ඒකයි තණ්හාව දුරු වෙනවා කියලා කියන්නේ. ආශ්‍රයක් ක්ෂය වෙනවා කියලා කියන්නේ. කෙලෙසේ ගෙවෙනවා ටික ටික. වස්තුව පිරිසිඳ දැකලා ඉවර වෙච්ච දවසට නිත්‍යයි සැපයි ආත්මයි කියන කෙලෙසිය ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ
අනිත්‍ය ස්වභාවයේ දුක් ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ ස්කන්ධයන්ගේ සය ධාතුවක් තියෙන තැන සත්ව පුද්ගල නොවන අනාත්ම ස්වභාවයේ සය ධාතුවේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන අනාත්ම ස්වභාවය අනිත්‍ය වෙන නිසාම දුක් වෙන ලක්ෂණය සය ධාතුව තුල තියෙන්නේ කියලා දකින්න දකින්න මේ සය ධාතුව පටිඝාපෝතේජෝ වායෝ අවකාශ විඥාන කියන සය ධාතුව නිට්ටයයි සැපයි ආත්මයි කියලා ගත්ත කෙලෙසිය ටික 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 හිතෙන් මෙදෙනවා අර ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය සය ධාතුවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පිරිසෙන් දැකලා අවසන් වෙනකොටම නිට්ටයයි සැපයි ආත්මයි කියලා අද වස්තු ඇත්ත කළා පුද්ගලය කළා සත්වය කියලා පෙන්වන ගතිය හිතේ ගෙවිලා යනවා ඒකට තමයි චේතෝ විමුක්ති කියන්නේ හිතේ තියෙන මේ කෙලෙසුන්ගෙන් ආශ්‍රම හිත මිදෙනවා චේතෝ විමුක්ති කුමකටද නිවනට එදාට සත්ව පුද්ගල භාවය ඇත්ත වෙලා විඳ දුක් යට විඳින්න වෙන්නේ අජරාමරයි සියලුම ජරාමරණ දුකෙන් ඈතර වෙච්ච කෙනෙක් සීති බුහතෝස්මි නිබ්බුතෝ නිවිල සිසිල් වෙච්ච ජීවිතයක් හදාගත්ත කෙනෙක් එයාට නැති වෙන්න පුද්ගලිය සතර මහා ධාතුයි හිටියේ නැහැ පඨවි ධාතුයි ආපෝ තේජෝ වායෝ ධාතුවේ නැති වෙන්න දෙයක් එයාට ඇති වෙලා තිබුණ නැහැ කෙලෙසුන්ගෙන් හිත මිදුණු දවසට සතර මහා ධාතු විපරිණාම වෙද්දි මෞමල දුක විඳින්නේ නැහැ එයා සතර මහා ධාතු විපරිණාම වෙද්දි පියාමල දුක විඳින්නේ නැහැ සතර මහා ධාතු විපරිණාම වෙද්දි මුණුපුරා මිනිපිරි මල දුක විඳින්නේ නැහැ තමන් ළඩ වෙච්ච මහලු වෙච්ච දුක් විඳින්නේ නැහැ එයා නිවිච්ච කෙනෙක් දැන් මේ සය ධාතුන් යුක්ත රූපය ඇසිදිරි පිටට එනකොට පඹය ඇසිදිරි පිටට එනකොට මිනිස්සේ කියලා අපේ හිතේ ගතිය කියදුනනේ දැන් තියෙනවා මොකද්ද මිනිස්සයා කියලා හිතන කෙනා දන්නේ නැහැ හැබැයි පඹය හදපු කෙනා ඔතන හිටියෝ පඹය හදපු කෙනාට දෙපැත්තක් වෙනයි මොකද්ද එතන ඉන්නේ පඹය බව නොදන්න නිසා මෙයාගේ හිතේ මිනිසයා කියන ගතියක් ඈදිලා තියෙනවාත් කියලා දෙපැත්තක් වෙනේ ඕක පේන්නේ කාටද පඹය හදපු පඹය ගව දන්න කෙනාටයි පේන්නේ දැන් පඹය බව නොදන්න පුද්ගලය කියලා හිතන කෙනාගේ පැත්තෙන් ගත්තොත් එයාට දෙපැත්තක් තියෙනවද හිතන්න නෑ එයාට තියෙන කොයි පැත්තද මනුස්සයා කියලායි හිතන්නේ මනුස්සයා කියලායි පේන්නේ ඉන්නේ ඉන්නෙත් මනුස්සයා ඉන්නෙත් මනුස්සයා එයාට පේන්නෙත් මනුස්සයා කවදාවත් අනාත්මයක් එයාට තියෙනවද මනුස්ස නොවන දෙයක් කොහෙවත් තියෙනවද නෑ බැරි වෙලා ඒ පෙනෙන දේ කැඩුණොත් බිඳුණොත් විනාශ වුණොත් මොකද වෙන්නේ එයාට මනුස්සයාට උනා කියන දේ නේද වෙන්නේ නමුත් එයා එයාගේ දර්ශනයකින් එහෙම හසුරවද්දි පැත්තක කෙනෙක් හිටියොත් එයාට මොකක් වෙයිද? එයාට පේනවා මෙයා පවතින දේ ඌ ආකාරයෙන් පිරිසිදු නොදන්නා කම නිසා හිතේ වරදක් හදාගෙන වරදට විඳින දුක පෙනේ නේද? ඒ වගේ දැන් මම මෙහෙම ඉස්සරහ තියෙන වස්තුවක් බැලුවොත් මට පෙනේ කොහොමද කෙනෙක් වගේ? නමුත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ මේ ධාතු අවබෝධ කළ උත්තමයන් වහන්සේ නමක් පැත්තක හිටියොත් උන්වහන්සේට පෙනෙයි මගේ ඇස් ඉදිරි පිට තියෙන වස්තුවේ සය ධාතුවක් තියෙන බවත් පෙනෙයි මගේ මනසේ ආත්ම සංඥාවක් ඉදිරි තියෙන හැටිත් පෙනෙයි යථාර්ථය නොදන්නා කම නිසා ලෝකේ මාතුල හදාගෙන තියෙන බවත් පෙනෙයි හැබැයි මට පේන්නේ නැහැ ඇයි දැන් මට පේන්නේ මෙතන පිරිසිදු නොදකින කම හින්දානේ මට කෙනෙක් කියලා පෙවුනේ මට කෙනෙක් කියලා පෙවුනහම මං හිතාගෙන ඉන්න කොහොමද? පඹය බව නොදන්න හින්දානේ මිනිස්සෙක් කියලා හිතන්නේ දන්නවනම් එනවද මිනිස්සෙක් කියන අදහස? නෑ. මිනිස්සයා කියන අදහස යෙදුනහම එයාට අදහසත් පෙනෙන පැත්ත දෙකම මිනිස්සයා මිසක ආපහු පඹයක් ඉන්න තැන මිනිස්සයා කියන අදහසක් එයාට සාධාරණ නෑ. මං කියන එක තේරෙනවද? ටිකක් ගැඹුරුයි. නමුත් මුළු ජීවිතේම වැය කරන්න පාඩු වෙන්නේ නැහැ මම මේ කියන වචන ටික තේරුම් ගන්න.
එපමණකින්ම සියලුම දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා. ඒක ඕගොල්ලන්ටම පෙනේ. මුළු ජීවිතේම වැය කළා, ජීවිතේම වියදම් කළා, ජීවිතේම උගසට දියලා කිසිවක් ගැන ගරු නොකොට ගුරු නොකොට මේ වචන චුට්ටයි මං කියන ගොඩක් මේ වචන ටික ජීවිතයට යොදාගෙන බලන්න මගේ පෞද්ගලික අදහසක් කවන්න නෙමෙයි මේ ඇවිල්ලා තියෙන එකයි මං කිව්වේ මේ වචනයක් වචනයක් ගන්න ඕගොල්ලන්ට ආදේශ කරගෙන බලන්න කියලා. ඕගොල්ලොමයි කිව්වේ භෞතික වස්තුව මේ රූපයක භෞතික වස්තුව පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ඕගොල්ලොම දන්නවා ඒ රූපයක් විපරිණාම වෙනකොට දරුවා මැරුණා දුක විඳින්නේ, මුණුපුරාමල දුක විඳින්නේ, අම්මමල දුක විඳින්නේ, පියාමල දුක විඳින්නේ කියලත් ඕගොල්ලෝ තමන්ගේ පැත්තක් දන්නවා. භෞතික පැත්තක් කිව්ව ඕගොල්ලොම දුක් විඳින බවත් ඕගොල්ලොන්ගේ సంతානෙම අද දවසේ තියේ මේ මොහොතේ තියේ. මම මරණයෙන් පස්සේ දෙයක් නෙමෙයි කිව්වේ, ඉස්තෙල්ල ජීවිතේ දෙයක් නෙමෙයි කිව්වේ. මේ දැන් මෙතන ඉන්නා ඕගොල්ලන්ට නුවණක් තියෙන කෙනෙකුට මේ ආසනේ ඉඳගෙනම දකින්න පුළුවන් සත්‍යයක් මම මේ කිව්වේ. හිතනවා නම් බුද්ධිමත්ව, හිතනවා නම් නුවණක් ඇතුව කෙනෙකුට හිතන්න බොහෝ ඉදී. අපිම කිව්වා නම් භෞතික වස්තුවේ භෞතික తත්වයේ පඨවි ආපෝ තේජෝ වායු අවකාශ විඥාන කියලා. ඒම සය ධාතු විපරිණාම වෙනකොට පුතා මලා පියා මලා සහෝදරය මලා කියලා අපි දුක් විඳින්නේ නම් අපිටම මේ දුක හරිනම් තියෙන දේ වැරදි තියෙන දේ හරිනම් දුක තියෙන්න බෑ. මේ දෙක පරස්පරයි, දෙකක් එකට තියෙන්න බෑ කියන එක තියෙයි. ඒ නිසා හොඳට බලන්න පුද්ගලයාගේ පැත්තට අයිති නෑ කවදාවත් යථාර්ථයේ පේන්නේ. මං කිව්වේ දැන් මගේ ඇස් ඉදිරිපිටට පවතින දේ ඇස් ඉදිරිපිට આવහම මට කෙනෙක් කියලා හිතුණා. දැන් මට කෙනා කියන එක හිතෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර. අවිද්‍යාව නිසාමයි මේ බදු ගතිය කියදලා තියෙන්නේ. මොකක්ද අවිද්‍යාව? ඇස් ඉදිරිපිටට පහළ වෙන වස්තුවේ ඇත්ත ඇති හැටි නොදකින්නකම නිසාමයි මෙහෙම ගතියක් කියදෙන්නේ. පඹයා බව නොදන්නාකම නිසාමනේ මිනිසයා කියන ගතිය යෙදුනේ නේද? එහෙනම් නොදන්නාකම නිසා මේ ගතිය යෙදුනා නම් එයාට මේ ගතිය ඇති කරන්න හේතු වෙච්ච වස්තුවේ පැත්ත ඇත්ත තේන්න විදිහක් නැහැ. එහෙනම් එයාට තියෙන්නේ පෙනුන පැත්තේ පඹය, තමන්ට සිහි වෙන පැත්තේ පඹය මිසක ඊට එහා දෙයක් නැහැ. ඒ වගේ එතකොට පඹය හදපු කෙනා පැත්ත කිව්වොත් විතරයි දෙකක් පෙනෙන්නේ. ඒ වගේ මගේ ඇස් ඉදිරිපිටට ආපු මේ සවිඥානික වස්තුව සය ධාතුවක් තියෙන තැනක මට පෙනේ මිනිස්සේ නැත්තම් ස්ත්‍රියක් නැත්තම් පුරුෂයෙක් කියලා. පුරුෂයෙක් කිව්වත් තියෙන ආත්ම සංඥාව, ස්ත්‍රියක් කිව්වත් තියෙන ආත්ම සංඥාව, සත්වයෙක් කිව්වත් තියෙන ආත්ම සංඥාව, පුද්ගලයෙක් කියලා කිව්වත් තියෙන ආත්ම සංඥාව. විවහාර වෙනස්, නමුත් අත්වාද උපාදානයේ මේ හැම උපාදානයක් තුනම විවහාරයක් තුළම තියෙනවා. විවහාර වෙනස්. අපි අම්මා කිව්වත් මව කිව්වත් මෑණියෝ කිව්වත් විවහාර වෙනස් වුණාට එකම සංයෝජනයක් හැංගීමක් නෙ තියෙන්නේ නේද? ඒ වගේ වචන ටිකක් වෙනස් වුණාට අර්ථය එකයි. අපි සත්වයෙක් කියලා, පුද්ගලයෙක් කියලා, ස්ත්‍රියක් කියලා, පුරුෂයෙක් කියලා ගත්තට අර්ථය එකයි. අත්වද උපාදානය කියන උපාදානය තියෙන්නේ, සංයෝජනය එකයි. මේ සය ධාතුව අතන පඹය නොදන්නා කම නිසා ඇති වුණා වගේ සය ධාතුව පිරිසිඳ නොදන්නා කම නිසාමයි මට සත්වයා කියලා හිතෙන්නේ. දැන් මට සත්‍යයේ පුද්ගලයෙක් කියලා හිතෙනකොට සය ධාතුව නොදන්නා කම නිසාමමනේ. දැන් මට හිතෙන්නේ පෙනෙන දේ තමයි හිතුනේ, හිතෙන දේ තමයි පේන්නේ කියලා. මට පෙනෙන දේ හිතෙන දේ දෙකම සත්‍යයක් වෙලා දෙක මහත්මයි. දැන් මට අනාත්මයක් අයිතිද? අනාත්මයක් පේනවද? පෙනෙන දේ පිරිසිඳ නොදන්නාකම නිසා ආත්ම සංඥාවක් යෙදෙන, ආත්ම සංඥාවක්ම තියෙනවා කියන හැඟීමක් ඇති කරගත්ත මට්ටමකම ඉපදිලා, ඒ මට්ටමකම ජීවත් වෙලා, ඒ මට්ටමකම මැරෙනවා අපි මුළු ලෝකෙම. කවදාවත් අනාත්මයක් දන්නේ නැහැ. මේක බිත්තර කටුවක් ඇතුලේ වගේ. ආයෙත්
ආත්ම මේ ටික පිරිසිඳ නොදන්නාකම තුරුල් කරගෙන උරුම කරගෙනමයි උපදින්නේ නොදන්නාකම නිසා යෙදෙන්නේ ආත්ම සංඥාව ආත්ම නොදන්නාකම නිසා යෙදෙන සංඥාව ස්කන්ධ ටිකත් ආත්මයි තමන්ගාව තියෙන අදහසත් ආත්මයි කියලාමයි හිතෙන්නේ ඒ මට්ටමකම ඉපදිලා ඒ මට්ටමකම ජීවත් වෙලා ඒ මට්ටකම මැරලා යනවා මේ ආත්ම සංඥාව නැමති විතර කටුව ඇතුලේ ලෝකෙ ඇතුලේ කිසිදු කෙනෙක් නැහැ මේ ආත්ම සංඥාවෙන් ගලවල අනාත්මය අවබෝධ කරවන්න පුළුවන් සමත් කෙනෙක් අපි ඔය අවිද්‍යාව නොදිනුවත්කම තියාගෙන කාගේ හරි වචනය කොපි කරනවා කොපි කරන්න පුළුවන් අපිට හැබැයි විභාගෙට ගිය දවසට පෙර ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා එකක් තියෙනවලු කියලා කාගෙන් හරි අහගත්තාම කොපි කළා. දන්නේ අපි ජීවිතේ. ඒක අපි මොකද කරන්නේ ආත්ම සංඥාව ඇතුළට බහලනවා. අම්මා කියලා පේනකොට අනේ ඉතින් අම්මා කියන තැනක් තියෙන කේස් ලොම් නිය දත් හම්මස් නහ රැට ඇට මිදුලෙන කියලා හොඳට තේරෙනවා මෙයා අනාත්මය අනුන්ගෙන් අහගත්ත නමුත් අනාත්මය යොදා ගන්න ඕනේ කොතෙන්ද කුමකටද කියලා දන්නේ නැහැ. අනාත්ම යොදන්ඩෝන ස්කන්ධ ටිකකට කුමකටද ආත්ම සංඥාව ලෙහෙන්න නමුත් මේ කරන්ඩෝනේ දේ මේ කෘත්‍ය වෙන විදිහට කරන්න ඉගෙනගෙන නැති නිසා තව පැත්තකින් ගත්තොත් මේ සය ධාතුව තියෙන තැන ආත්ම සංඥාවෙන් බැලුවොත් දුක උපදිනවා නේද කියලා අහලා නැත්තම් දුකට හේතුව සය ධාතුව තියෙන තැන ආත්ම සංඥාවෙන් බලපු එකයි කියලා අහලා නැත්තම් සය ධාතුව තියෙන තැන ආත්ම සංඥාව නොයදුනොත් මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා කියලා අහලා නැත්තම් ඒ නිසා සය ධාතුව පිරිසින් දකින්න වැඩපිළිවෙලක් කරන්ද ආත්ම සංඥාව ගෙවිලා යන විදිහට කියලා අහලා ඉගෙනගත්තේ නැති කෙනා කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. එබඳු කෙනා භවනා කරන්න ගියාම වෙන්නේ මොකද්ද? ඒවන් දිට්ඨී නම් චන්නන් දිට්ඨී නම් අඤ්ඤතරන් දිට්ඨී උප්පජ්ජති. අර සබ්බස සූත්‍රයෙන් හය ආකාර දෘෂ්ටියකින් එක්තරා ආකාරයක් දෘෂ්ටියක් උපදිනවා. ආත්මය අනාත්මය හඳුනනවා කියන එක ක්‍රියාවෙන් කෙරෙනවා. ඇයි? අම්මා කියලා කිව්වට කෙස්ලොම් නියද ධම්මස්නහර ආත්මය ඇතුලේ අනාත්මයක් හඳුනනවා යා. අනාත්මය ඇතුලේ ආත්මයක් හඳුන ගන්නවා යා. මේ ශරීරයේ තමන් කියන තැන ශරීරය අනාත්මයි. හැබැයි මගේ ආත්මය ඇතුලේ තියෙන්නේ කියලා. ඒ වගේ කිසි වෙලාවක ආත්ම සංඥාව බැහැර වෙන්නේ නැහැ. ඉතින් මට පින්වතුන්ට මතක් කරන්න ඕනේ දැන් මම ඇස් ඉදිරි පිටට ආපු දේ දැනගත්ත දේ සත්‍ය පුද්දලෙක් කියලා හිතුණාට හිතුවහම මට අයිති නෑ ආපහු සය ධාතුවක් කියන ඇත්ත. මට පෙනෙන දෙයි හම්බ වෙන දෙයි දෙකම එකයි. පැත්තක ඉන්න කෙනාට පේනා වගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පෙනෙනවා. තියෙන්නේ සය ධාතුවක්. මේ පුරුෂ පුද්ගලගේ సంతානියේ දෙන්නේ ආත්ම සංඥාව සත්‍ය පුද්ගලෙක් කියලා. ඉදින් මෙයා මේ ඇහැ පිරිසිඳ නොගත්තොත් නොදැක්කොත් මේ සය ධාතුව පිරිසිඳ නොදකින තාක් මෙයාගේ හිතේ මේ ගතිය ගෙවෙන්නේ නැහැ නේද? සිතේ ওই ගතිය නොගැවුණු තියෙන දෝෂේ මොකද්ද? ওই සිතේ තියෙන ගතිය මේ සය ධාතුවම ඇසුරු කරගෙන මෙයාට සය ධාතුව පුද්ගලෙක් කියන ජරා මරණ දුක ගෙනත් දෙනවා. යකඩෙන් නැගුණු මලේ ඒ යකඩෙම කාලා ගිනිති පුච්චනවා වගේ විනාශ කරනවා වගේ මේ මෝඩකම නිසා පුද්ගලයා තුළ උපදින කෙලෙසේ එයාම දුකටපත් කරනවා නේද කියලා තථාගතයන් වහන්සේ දකිනවා. ඉතින් යම් වෙලාවක මේ සය ධාතුව මේ පුරුෂ පුද්ගලයා පිරිසෙන දැක්කොත් එයාගේ సంతානේ නිත්‍යේශ ප්‍රයත්නය කියන කෙලෙසේ හිටින්නේ නැහැ දැවෙනවා. ඒ කෙලෙසේ දැවුනොත් නිරුද්ධ වුනොත් අවශේෂ පුද්ගලයා ওই කෙලෙසේ මේ ධාතුවට ආදේශ කළ විඳින දුක එයාට විඳින්න වෙන්නේ නැහැ. ඒ ලෝකය විඳින සියලු දුකෙන් එයා නිදහස් වෙනවා කියලා දැක්කා. ඒ සඳහා කටයුතු එකම දේ හිතේ තියෙන ආත්ම සංඥාව ගෙවිල යනකන් සය ධාතුවේ ඇත්ත පෙන්වන එකයි කියලා තමන් වහන්සේ දැනගෙන තමන් වහන්සේ අනුගමනය කරලා අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කළා. ඒ පණිවිඩය අපිට කිව්වේ. ඉතින් ඕගොල්ලෝ යම් දවසකදී දුකෙන් මිදෙන්නේ නම් මොන දෙයක්වත් කෙරුවට හරියන්නේ නැහැ. දුක ඇති වෙච්ච ක්‍රමයෙන්ම නවත්තන්න.
මේ ඇස් ඉදිරිපිටට එන සය දහතු පිරිසිඳ නොදකිනතා මේ වස්තරඹය සත්ත්ව පුද්ගල සංඥාව ඕගලන්ගේ මනසෙයිදී ඒ මනසෙ ඒ gati යෙදුනොත් ඕගොල්ලෝ මේ සය දහතු පිරිසිඳ නොදන්නාකම නිසාම නියෙදුනේ ඒ gati ඒ සය දහතුම අල්ලගෙන සත්ත්ව පුද්ගල භවෙන් යුක්ත ලෝකයක් ඕගලන්ට හදයි බොහෝම වටිනාකමින් යුක්ත ආත්ම භවයක් හදයි ප්‍රාණ්‍රිදි මුතුමෙනික ආභරණයන්ගෙන් එල්ලා වැටෙන ජීවිතයක් සාරවත් ජීවිතයක් හදයි කිසිම දෙයක් නැති දුප්ප කාලකන්නේ ආත්ම භවවල් හදයි අවිද්‍යාව ඇතුලේ හොඳ නරක උස්පාත්කම් තියෙයි නමුත් යථාර්ථයෙන් දෙන්නම එක තැන ඉන්නේ අවිද්‍යාව නමුත් කෝෂය තුල එතකොට වා ඕගොල්ලෝ සැපේ සැපවත් වේ දුකේ දුක් වේ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසංස සැප දුක් කියන ධර්මතා අටෙන් මිදෙන්න බෑ මේ සය ධාතුව මම ආයනය කරන තාක් සත්‍ය පුබ්බේ ගැටිය දකින තාක් සය ධාතුව පිරිසිඳ දැකලා ඒ සය ධාතුව සත්‍ය පුද්ගලයක ආත්මයක් කොට පෙනෙන ගතිය හිතේ ගෙවුනොත් යම් විලාවක යම් තැනක යම් කෙනෙක්ගේ එදාර සත්ත්ව පුද්ගල භාවයෙන් විදින සැපත් දුකත් කියන දෙකෙන් එයා නිදහස් වෙච්ච කෙනෙක්. එයාව රිදවන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට නැහැ. ඔබ යම් ගලාවක මේ ස්පර්ශ ආයතන හයට අයිතිද මේ සය ධාතුවේ ඔබව දකීද ඔබේ නෑදෑයෝ දකීද ඔබ ඒතත් මාර්යාට අයිති. ඔබ ඒතත් මාර්යාගේ නෑදෑයෙ. ඔබට කැමති දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මාරයට කැමති දෙයක් ඔබට කළ හැකි යම් කලක ඔබ මේ සය ධාතුව පිරිසිඳ දැකලා ඒ සය ධාතුව සත්‍ය පුද්ගලෙක් කියලා පෙන්වන මේ මනස තියෙන ගතිය සිතේ තියෙන ගතිය මිදුනොත් මුදව ගත්තොත් එදාට ඔබට මාරයව පෙනේ මාරයට ඔබට කළ හැකි කිසිවක් නැහැ ඔබට මාරයට යමක් කළ හැකි ඒ නිසා හොඳට මතක තබා ගන්න මම මේ කියපු දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණي අවබෝධයි කියලා කියන්නේ සය ධාතුව තියෙන පැත්ත පිරිසිදු දැක්ක කියන එක පිරිසිදු දැක්කනම් සමුදියේ දුර වෙලා නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතේ තියෙන කෙලෙස් ටික ගෙවිලා කෙලෙස් ගෙවුනොත් සත්ත්ව පුද්ගල භාවයෙන් විඳින දුක නිරුද්ධ වෙලා මතු ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන දුකට හේතුවත් හිඳිලා ත්‍රිලක්ෂණේ අවබෝධ වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන්නේ ත්‍රිලක්ෂණේ අවබෝධයි මේ ත්‍රිලක්ෂණේ පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉතින් මනාකොට මහණ්ඩ කියන්නේ ඔය පණිවිඩය අහ දැනගන්න නැතුව කවදාවත් අපි කාටවත් මේ ලෝකෙන් ඉතරට යන්න පුළුවන් කමක් නැහැ එහෙම කෙනෙක් යම් කිසි කෙනෙක් ගියොත් තනියම එයා සම්මා සම්බුද්ධෝ පච්චේක බුද්ධ කියලා කියනවා. ඒත් මෙහා හොඳටම හිතන්න පුංචි කාලේ ඉඳලා සත්‍ය පුද්ගලයෙන්ම පෙනුන සත්‍ය පුද්ගලයෙන්ම දැනගත්ත කියන තැනකින්ම නෙමෙයිද අපි හැදුනේ වැඩුනේ. අදත් ඉන්නේ එහෙම නෙමෙයිද? අපි මැරෙන්නෙත් එහෙම නෙමෙයිද? ඒත් මෙහාවක් අපිට තේනේද? කවදාම හරි දවසක මෙන්න මේ පෙනෙන ඔබ ඔබට මේ බණතික කිව්වේ කෙනා කෙනාට ඔබ ඔබේ ඇස් ඉදිරිපිට එන වස්තු අරඹය ඔබේ මනසේ යෙදෙන ගති ටිකත් එහෙම ගතියක් එදිට ඔබේ කෙනා කෙනාගේ ඇස් ඉදිරිපිටට ආපු වස්තුන්ගේ ඇත්තත් මම මේ කිව්වේ ඔය ටික නොදකින තාක් දුක ගෙවෙන්නේ අජරාමර වෙන්නේ මේ ජීවිතේ මේ සසරදි කවදාවත් නෑ පින්තුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තේ නැති නිසා අවබෝධ නොවුණු නිසා අපි ආපු අතීත සංසාර මග මිචරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෞමල දුකට අඬපු කඳුළු එකතු කළාන සතර මහා සාගර ජලයට වැඩි සතර මහා ධාතු විපරිණාම වෙනකොට සතර මහා ධාතු පෙනුනේ නැති ඉඳ අම්ම වගේමයි මට පෙවුනේ
සතර මහා ධාතු විපරිණාමනකට මවමල දුකට අඬපු කඳුළු සතර මහා සාගර ජලයට වැඩි කියනකොට කොච්චර අඬන්නේ ඇද්ද කියලා හිතන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බුදු කියන කෙනෙක් නෙමෙයි පියා මල දුක සහෝදර සහෝදරි ඥාත හිතේසීම් මල දුකටත් එහෙමයි ඒ තරම් දීර්ඝ සංසාරික මහා මේ මිනිස්සු වෙලා තව අපාය ගිහිල්ලා තිරිසන් වෙලා ප්‍රේතිය වෙලා විඳි දුක් අචින්තයයි ඒ මෙන්න මේ ක්‍රම හතර ජීවිතෙන් පෙන්වලා දෙන්න කෙනෙක් ඉදී නැති හින්දායි පින්වතුනි මහා දරණ්ඩ බැරි ගැඹුරක් නෙමෙයි මේක තියෙන්නේ නුවණින් තේරුම් කළා සරලව කෙනෙක් දුන්නාම ඊට පස්සේ ඒ පුද්ගලයාත් අනුවන්ට හරි දැනගෙන ඊට උත්සාහවත් වෙයි නම් ඒ කාන්තෙන් දුක ගෙවෙනවමයි පින්වතුන්ට කියන්නේ පින්වතුනි දවසක් කඩිකුලක් පෙන්නලා බුදුරජාන් වහන්සේ පෙන්වලු මහන්නේ මේ කඩිකුලේ චක්‍රවර්ති රජනෝනු එකම කඩියක්වත් නැහැ කියලා එහෙනම් අපි ගැන කවර කතාවද මුළු පොළොවටම අධිපති චක්‍රරජ චක්‍රවර්ති රජ වෙලා ඉඳලත් අපේ ජීවිත කාමයේ තුලින් පිරුනේ නැත්තම් පින්වතුනි ගෙයක් දොරක් හදාගෙන මුණුපුරේ මිනිපිරියක් හදාගෙන තහඩු ටිකක් හැවිල්ලගෙන වාහනයක් ගත්ත කියලා ජීවිතේ අජරාමර වෙයිද ඒ පැත්තෙන් සුරක්ෂිත භාවය හදාගන්න හිත ගැහෙන ගැහෙන වාරයක් ගානේ නෑ ඒකට නෙමෙයි මම විහිදෙන්න ඕනේ මේ අප්‍රමාදීව මේ සද්ධර්මයේ අවබෝධයටයි මම විහිදෙන්න ඕනේ මම බුද්ධෝත්පාද කාලයේ අතහැරගන්න මනුස්ස ජීවිතය අතහැරගන්න සද්ධර්මයේ වටපිටාව අතහැරගන්න සන සම්පත්‍ය අතහර ගන්න කාලකන්‍යෙක් නොවේවා කියලා තමන් තමන්ට අදිස්ථාන කරගන්න. එහෙනම් මම මගේ ජීවිතයේ ජරා මරණ සංඛ්‍යාත මගේ ජීවිතයේ අජරාමර නිවනට හෝමාරු කර නොගෙන මිසක මම නතර වෙන්නේ නැහැ කියලා අදිස්ථාන කරගන්න කරගෙන ටික ටික හරි උත්සාහවත් වෙන්න. ඕගොල්ලෝ උත්සාහවත් වීම නොවීම මතයි තමන්ගේ විමුක්තිය ලැබෙනවද නොලැබෙනවද කියන එක තියෙන්නේ. මරණයෙන් පස්සේ නෙමෙයි හොඳට දුකින එක අරමුණක් අරගෙන අනේ මගේ දරුවා කියලා බාහිර කෙනෙක්ව සිහි කරගෙන යනකොටම මම දරුවා කියලා බැලුවට හිතුවට එතන තියෙන්නේ මේ සය ධාතුවක් නේද සය ධාතුවක් තියෙන තැනක මම මෙහෙම හිතනවා මට මෙහෙම හිතෙනවා කියලා පෙන්වන්න මහා ගින්නකට වතුර කලයක් නැමුවා වගේ එතනම නිවිලා පෙන්නේ සම්දිත්තික බව දකින්න ඕගලන්ට කල්ප ගණන් යන්න ඇති වෙයි. අනේ අර මිනිස්සයා මට ගහයිද කියලා හිතනකොට ඒ මොහොතේම පඹයක් බව දැක්කනම් අර බය දුරු වෙන්නේ නැති වෙයිද? පඹය ඉන්න තැන දුරු වෙනවා. ඉතින් ඒ වගේ සුවක්ඛාතෝ භගවත ධම්මෝ භාග්‍යතු මහන්සේ මනාකොට ධර්මීය දේශනා කළා tieයි කියලා කෙනෙකුට දේශනාව කවසානේදී කියන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සාදේශ කළා ඇත්තටම මගේ ජීවිතයේ කතාවකුනේ මේ දේශනාව තුලින් කිව්වේ කියලා තමන්ට සෑහීමටපත් වෙන්න පුළුවන් නම් බය නැතුව ඔයගොල්ලෝ බෞද්ධ වෙන්න නැතිනම් අපි ඔක්කොමල බෞද්ධ වෙන්නේ නාමිකව බණ තහන සම්ප්‍රදායකට බුදුබණ හරිලු බුදුහාමුදුර හරි බණක් දේශනා කළා ලු කියන ලු ප්‍රතිදාණ්ඩ වේ එතකොට නමුත් එහෙම නෙමෙයි දේශනාවක් තුලින් හම්බ වෙන වචනයක් වචනයක් ගානේ නුවණක් තියෙන පුද්ගලයේ තමන්ගේ ජීවිතයට ආදේශ කළොත් මගේ ජීවිතේ දුක ආපු හැටි දුකත් ඒ දුක ආපු හැටිත් ඒ දුක ලෙහෙන හැටිත් ලියාගෙන මගත් නේද මට කිව්වේ මගේ බුදුහාමුදුරුවෝ කියලා සද්ධාව ඉතුරු වෙයි. එතකොට ඒ ඇති වෙන සද්ධාව අමෝලික සද්ධාවක් නෙමෙයි. තමා ඒ බණ දහම් තමන්ගේ ජීවිතයට ගලපලා කරුණු කාරණා සහේතුක තෝරා බේරාග ඇති කරගෙන සද්ධාවයකට කියනවා ආකාරවත් සද්ධාව කියලා. ඒ සද්ධාව වෙන් වෙන්න. ඉතින් පින්මුතුන්ට මතක් කරන්නේ අනවරාගු සංසාරේ කෙලවරක් නැති ගමනක් අපි ආවා. මේ භව ගමන තවදුරටත් යන්න තියාගන්න එපා. කල්යාණ මිත්‍ර ඇසුරති සද්ධර්මයේ තියෙන වටපිටාව සෙවණතියේ එයින්ද හැම දිනාම
මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහවත් වෙන්න කියන එකත් මතක් කරනවා. මේ ධර්මයේ වටිනාකම අතීත උත්තම කොච්චර දැනගත්තද කියනකොට රාජවරු රජකම් අතහැරියා, සිටවරු සිටුකම් අතහැරියා, මහා ධන කුවේරයෝ අලියමුළු කෙළපිඩක් වගේ ධනෙ දිහා දෙවරක් නොබලා පාරට බැස්සා. දැහැල ගිහිල්ලා මේ කසාවත දරාගෙන දුක අවසන් කළා නම් බෝසතන් වහන්සේගේ චරිතයෙන්ම කියලා දුන්නා රම්ය සුරම්ය සුබ කියන මහා මාලිගා තුනකට උරුමකම් කියන ක්ෂය නොවන සතර මහා නිධානයකට දිවි ඇතිතාක් මිනිසුන්ට බෙදලා දුන්න කවදාවත් දශමයක්වත් ශේ වෙන්නේ නැති සතර මහා නිධානයකට හිමිකම් කිව්ව ඒ මහෝත්තමය ජීවිතය සුවපත් වෙනවන වස්තු නිසා සැපවත් වෙනවන වස්තු නිසා යන්නේ වදාලා. නමුත් පාර ගවේෂී මනසක් සසර පරතරක් හොයන සත්පුරුෂයෙකුට ඒ භවගමන කෙරවලක් හොයන මනස නවත්තන්න මේ දේවල් වාරණයක් වෙන්නේ නැහැ, බාධාවක් වෙන්නේ නැහැ. නුවණ නැති කෙනාව තමයි බාධාව කියන්නේ. ඔන්න බලන්න මම මේවා අතහැරලා යන හැටි කියලා ඉස්සෙල්ලා අභිනිෂ්පනේ කළයි අපිට පෙන්වන්නේ. පෙන්වන අයකින් ජරා මරණ දුක ජීවිතෙන් අවසන් කරගන්න කැමති කෙනා සද්ධර්මයේ මිසක බාහිර වස්තු තමන්ගේ ජීවිතයේ විය යුතු නැහැ, ඉලක්ක විය යුතු නැහැ. තමන් හරියට මහා දන්වල කඩාගෙන හස්ති රාජයක් වගේ ඒ සසර පරතරක් දකින්න යන වෙර දරන ඒ දර්ශනයක් එක නිකන් නෙමෙයි යන ගමන නවත්තන්න කකුලෙන් අදින්න මේ එකදු වස්තුවකටත් බෑ කියන එක පෙන්වුව බුදුතන් වහන්සේ ඔප්පු කළා. ඒ වගේ වීරියක්, ඒ වගේ චරිතයක් හදාගන්න ඒක මම කියන්නේ. ඔක්කොටම ගෙවල් දාලා අරන්නේ ගත වෙන්න කැලේකට යන්න කියන එක නෙමෙයි. ඔගලගේ අදහස නවත්තන්න බෑ. ගෙදර ඉඳගෙන හරි අදහස අනුවයි යන්නේ. ගෙදර ඉඳීම දෝෂේ නෑ, කැලේටම යන්න ඕනේ නෑ. ගෙදර හිටියට ගෙදර තියෙන කබඩ් එකටවත් රෙදි අල්මාරි ටිකටවත් වස්තු ටිකටවත් ඔබගේ යෝනිසෝ මනසිකාරය කරන මනස නවත්තන්න බෑ. ඒවට රවට්ටන්න බෑ. දරුව වෙන්න පුළුවන්, මුණුපුර වෙන්න පුළුවන්, කැසට් ටීවි පුටු සෙට් තියෙන වෙන්න පුළුවන්. මේවා ඔක්කොම ජරා මරණයට යන ධර්මතා. ඕවා ඔබගේ මනස නවත්තන්න බැරි වෙන්න ඕනේ. නෙක්ඛම් මේ නවත්තන්න බැරි වෙන්න ඕනේ. ඔබ මේ කය තියෙද්දිම, බඩු බහන්න තියෙද්දිම ඔබේ නෙක්ඛම්ම පාරමිතාව ඔබට පුරන්න පුළුවනේ. ඒ නිසා අන්න ඒ වගේ වීරියක් හදාගෙන මේ ජරා මරණ සංඛ්‍යාත් සසරෙන් එතර වෙලා උතුම් වූ නිවනින් සැනසේවා කියලා හැමදෙනාටම තෙරුවන් සරණයි.